දැන් මේ විදිහට ජනාධිපතිවරයාගේ මේ ආරක්ෂක අමාත්‍ය ධූරය ඉවත් කරන්න කියලා යෝජනා කරලා තියෙන්නේ 19 වෙනිදා කරලා තියෙන්නේ කියලා කියන එක හොඳයිද වැඩි මෙතනින් පස්සේ 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයා සර්ව බලධාරී ජනාධිපතිවරයෙක් නෙවෙයි පාර්ලිමේන්තුවර තමයි වැඩි බලයක් හිමි වෙන්නේ. ඒතනදී බොහොම සර්ව සාධාරණව වැඩ කටයුතු කරන්න ඉඩකඩ හම්බෙවි. මෙහෙම ආරක්ෂක මාත්‍ය ධූරය ජනාධිපතිවරයා අතේම තියෙන්න ඕනි කියලා නීතියක් නැහැ. දැන් එතුමා ව්‍යවස්ථාවෙන් තියෙනනේ රජයේ ප්‍රධානියාද වෙන්නේ, කැබිනට්ටුවේ ප්‍රධානියාද වන්නේ, සේනාධිපති නායකයාද වන්නේ කියන. ඒතර මේ සේනාධිපති නායකයාටයි උරුදින බලතලින් පත් දැන් මේ හමුදාත් එක්ක. සේනාධිපති නායකයා හමුදාපති වගේ ඉන්නේද? නැහැ, සේනාධි නායකයා කියන්නේ යුද ප්‍රකාශ කිරීම, යුද්ධයකට ආරාධනා කිරීම, රට ආරක්ෂක ඒ ප්‍රධාන අනදීමේ නිලධාරියා වෙන්නේ ඔහු. එයාට තමයි බලය තියෙන්නේ. ඉතින් ඒක එතන තියෙනවා. ආරක්ෂක මාත්‍යවරයා කියන කාරණාව තමයි මෙතනදී වෙනස් වෙන්නේ. දැනට ජාතිය යනවා, ආගම් යනවා, කුල භේදයන් යනවා, මේ පදිත් වෙලා ඉන්න පරාත්තකම දේශපාලන පක්ෂ කියන මෙවැනි රටක අස්ථායි නෝන පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. අපි දේශපාලන පක්ෂ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී රටක වෙන්න පුළුවන්, ඕන කෙනෙකුට පක්ෂ හදන්න පුළුවන්. හැබැයි මම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනවා එක රටක් එක නීතියක් තියෙන්න ඕන කියලා. එක රටක එක නීතියක් හැදුවාම මේ ප්‍රශ්න නෑ. එතනට තමයි අපි රටක් විදියට යන්න ඕනේ. එක රටයි එක නීතියයි තියෙන්න ඕනේ. හැබැයි ඒක ඒ කියන්නේ සියලු දෙනාට සමාන වෙලා සියලු දෙනාම නීති ආධිපත්‍ය යටතට ගෙනෙන සමානාත්මතා සමාජයක් ගොඩනැගෙන්න ඕනි. අපි තවම එතනට මොහු පුරා ඇවිල්ලා නැහැ සමාජයක් විදියට. අපි එතනට ගොඩනැගෙන්න තියෙනවා. එතනට ගොඩනැගෙනකොට මේ වගේ තත්ත්වයන් ඇති නැවේවි. අපි මීට වඩා මොහු පුරා ගියාම, අපි මීට වඩා පරිණත වුණාම, පරිණත ප්‍රජාතන්ත්‍රවාදයකට අපි පුරුදු වුණාම, අපි තාම එතනට පුරුදුමදි.